සාදු සාදුු සාදුු සමන්තාචක්කවාලේසු අත්‍රාගචංතුදේවතා සද්ධන්මං මුනිරාජස්ස සුනන්තු සගගමොකදං. දම්ම සවනකාලෝ අයංබදන්ත දම්ම සවනකාලෝ අයංබදංත දම්ම සවනකාලෝ අයංබදංත සාදු සාදුු සාදු නමුතස්ස භගවතුವරයතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුವරයතුು සම්මාශම්බුද්ධස්සೆ නමුතස්ස භගවතුවරයතුෝ සම්මා සම්බුද්දස්ස සාදුු සාදුුසාදු අප සියලු දෙනාට ඒ භාග්‍යවත් වූ වරහතුූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කියාදමි අප සියලු දිනාට තිසරණ ලා බේශල සාදුන් අපගේ පර්ම පූජනීය ගුරු දේවෝත්තම පිහල් ලොකුස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස් කාරයවේවා සාදු සාදු සාද සියලු දිනාටම තෙරුවන් සරණයි සැදැහැවත් පින්වත්නි අද දවසෙත් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින පින්න ඇතු දිවිවරු සදහම් වැඩසටහනටයි උතුන් ධර්මය ස්්‍රවනය කරන්ඩයි ඔබ සූදානං වෙන්නේ මනුස්ස ජීවිතයේ ලැබුණාට පස්සේ මේ බුද්ධ ශාසනය අවසාන යුග ගතවේගෙනයන්නේ එතකො මේ කාලෙ අපිට බුද්ධ ශාසනයෙන් පිළිසරණ හදාගන්න ගමන් ඒ බුද්ධ ශාසනය පිළිසරණ හදා ගනිද්දිී යට ලගපතියෙන විෂඳුම සත්පුරු සඇසුර නොසිද පවත්ත ගණ්ඩයි මේ පිං ඇති දෙවුරු වෙරසටහනින් ඔබට කියා දෙන්නේ එතකොට සත්පුරු ස ඇසුර ලැබුණ කළෙක කියෙන සද්ධර්ම ශ්‍රවණය ලැබෙන සද්ධර්ම ශ්‍රවණය ලබනාා කළ කැනෙයාට ධර්මාබෝධ කරන්න පුළුවන්. එතකට ඒ සත්පුරු ස ඇසුර භූමිය සත්පුරු සඇසුරු ලැබෙන තැන අපි හඳුනාගණ්ඩෝන. ඒ සත්පුරුස ඇසුර තියෙන්නේ මනුස්සලෝකෙ ඉතාම සීමිත කාලයක් මේ යන රටාවෙන්. දැන් ඔබට පේනව ඇති ගුඩාක් නොයෙක් මිනිස්සුන්ගේ මිසදුටු අදහස් එලියට එනවා. අපරාධ ඊළඟට මිනිස්සුන්ගේ ඇවි්සිිච්ච ගාති අධර්මරාගේ ලෝභය විසම ලෝභය එල්ලියටනවා නිටස නොයේ කරදර කාලෙකට යුද්ධ කලබලඒවා තමයි ඉස්සරට අහන්ඩ දකින්න තියෙන අපිට. ඉතිං අපිට මේ වගේ කාලයක් අපට පහුකරගෙන යන්නේ තිී විෂඳමකට තියෙන්නේ සත්පුරුස ඇසුර නොසින්ද පවත්තන්ට නම් බුදුරජාණන් වසය අපිට පෙන්නවා ඔබ සියලු දෙනාට දෙවියන් අතර යන්න වැඩපිළිවෙක් හදාගණ්ඩය කියලා දෙවියන් අතර යන වැඩපිළි වෙලක් හදාගණ්ඩය කියල බුදුරජණන්වාසි වදාලා ඉතින් ගේ දෙවියන් අතර යන වැඩපිළිවලට උපකාර පිණිසයි මේ පින් ඇති දෙවරු දහම් වැඩසරාණඔබට මේ අහන්ඩ ලැබෙන්නේ. විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා සැදෑැසිතින් දායකත්වය දර්න පිරිස තමයි. පින්වත් මේරි අයිරාංගනී මහත්මිය එමෑණියන් සහ මනෝච් අබේසිංහ පුතුනුවන් රශ්මි අබේසිංහ දියනිය ඇතුළු පිරිස විශේසයෙන්ම දෙදහස් විසියක ජනවාරි විසි එක්වනිදා මිය පරලවගිය. පුුණනිිසෝම අබේසිංහ ආදරණීය පියානන්ට ස්වාමිපුරුෂයාට පරලො වශයෙන්. පින් අනුමෝදං වෙත්වා කියන අදහසිං තමයි ඒ පිංවත් පිරිස බොහොම සැදැහෙන් මේ පින්කමට එකතු වෙන්නේ ඉති එයායට ද සියලු යහපත වේවා කියන අදහසින් අපි මේ වෙලාවේ මේ කාරණාටික ඔබට දැනගන්ට අපි සලස්වන්නේ එතකට පින්වත්න බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය දෙවිවරු දෙවවරු වෙලා ු මනුස ජීවිතයෙන් පාසෙ දෙවරුලා උපදුනේ මේ බුද්ධසාාසනය කරුණු ගුණධර්ම පුරුදු කරපු අය යම් යම් කරුණු පුරුදු කරපු අය නිකම්ම ඉඳලා නෙවෙයි. මනුස්සලෝ ඉන්නකොට යාලා බොහෝ කැපකිරීම් කරලා. බොහෝ වෙහෙසාරගන. එළකට බොහෝ දංපැන්දීලා. විසේසයෙන්ම හිත් දෙකකින් නැතුව තනිස් සිතිං. එක සිතින් මුළු හදවතින් බුදුරජාණන් වහන්සේව සරණ ගියපු අය. මුළු හදවතින්ම ශ්‍රී සද්ධර්මය සරණ ගියපු අය. මුළු හදවතින්ම ශ්‍රාවක සඟරුවන සරණ ගියපු අය. උතුම් සීලයේ පිහිටපු අය. උතුම් ගුණධර්ම වඩපු අය දා ත්‍යයාගාදී ගුණධර්ම පුරුදුකරපු අය තමායි. මරණම්මත්තේ දෙවියන් අතරයන්ට සුදුසුකං ලැබුවේ. මරනිම්මත්ත දෙවියන් අතරයන්ට සුදුසුකන් ලැබුවේ අන්නේේ අය. එතකොට පින්වත්ති අගේ දෙවියන් අතර උපදුන විසේස කෙනෙක් ගෙන තමයි අපි කියන්නේ එතකොට පින්වත්න අපිට තේරෙන කෙනෙක් ජීවත්වෙලා ඉන්න දිහා බලලා කරන රස්සාාව ඊලකට යා යනන විදිහ. කතාබහ කරන විදිිය දිහා මැරණෙ විදිිය බල් අපිට කියන්න බෑ කෙනෙක් දිහා තැන් අදකාලෙත් එක එකයි එක එක විදියට මැරෙනවා. හැබැ යෝ ඇතරඉන්නවා අහි මුකු දන්න ඇතු සමහට කාටවත් කාටවත් වෙන්ට ගිය විපතකට තමම් මැතිවෙනවා. තැක් බුද්ධකාලෙපවා වනා එක උපාසක කෙනෙක් හිටඒ උපාසක හරීම ශ්‍රද්ධාවන්තයි. අරීම ගුණධර්ම තියෙන සෝතා පන්න වෙච්ච කෙනින් මකඵලලාබී කෙනෙක් සංග ඇසුරේ හිටිය නිතර සග ඇසුරේ දම් පැන්දිදි සිල් ආරක්ෂා කරගන ය ආරාම ආවාසරට වෙලා වාසය කළේ. එහෙම ඉන්නකොට මෙයා මකද කළේ කලක් ඉන්නකොට දවසක් එක්තරාදස්ක වතුරු ගේ්ඩගියා වතුර ගන්ටි ගැල් ලින්ඳට උදේ පාන්දර වතුරගේෙන්න් යනකොට කොහෙදෝ නැති මනුසු ටික කැවිල්ලා ගෙයක් බෙදල හොරකන් කරලා එතනින් යනගමන හො හොරෙන් පැනලගයා ගෙදර අයිතිකාරයවෙල මේ මනුස්්‍යයට තමයි ගැහවේ. මේ මනුෂ්‍ය අතනම කලන්ති දල් ලේපෙරං වැටුණ අනේ වතුර ගේෙන්්ඩ ගිපු මනුස්්‍යයා තාම නෑ. ස්වාමිනාසල බැලුව කෝස අර්මනුසයක බලනකොට නෑ ලිඳල්ලට යනකට වැටිලා ලිපිරාගනක වැටිලා ඒම් වැැරිල වැටිලා ඉන්නවා ැර විදි කාටද කොතන ද කොයි විදියටද කියලා කියන්න බෑ යනින් එනින්ගම වාහනයක මැරෙන්ඩ පුළුවන්. හිට පහ කනකොට බොනකොට මැරෙන්ඩ පුළුවන්. ඉළඟට වාහනයක අද්දී ටවුන එකට ගිහිල්ලලා එද්දී රස්සාව කරන තැන ඉද ඇද්දී කඩේට පිළිට ගිහිල්ලලා එද්දී නිදියන්යෙද්දී මැරෙන්ඩ පුළුවන් අපි දන්නේ අපි හිතන තැන අමර මැරණ තැන මේ ලංකාවෙ කොතනද මේ ලෝකෙ කොතනදම මැරෙන්නේ අන්තිමට අන්තිම හොස්මටක කිය නැපි දන්නේ.හරියටම දවස වෙලාව කීයද අපි දන්නේ. හැබැයි මැරෙනවා. ඒ මැරණ ක්‍රමය නෙවෙයි එතකොට මැරිරා අපි මරණින් මතු යන තැන ගැන හරීයට අපිට පැහැදිලි අදහසක් ඕන. ඒකට තමයි පංවත්නි මේ කාරණය මේ උපාසක ගැන අහන්නේ. මේ බලන්ට හරීමව කරගන මාපු කෙනෙක් තියනවා මේ විස්තරී ආත්මභාව දාහතරක් මේ දිව්‍යපුත්‍රය ආත්මභාව දාහතරක් දුගතීර ගිහිල්ල නෑ. ආත්මභාව දාහතරක් සුගතිීමයි එකකුත් මනුස්සලෝකය හතයි දෙවුලොව හතයි. බුද්ධ ශාසන ගණනාවක පින්කරගනපු කනෙ. බොහැබැයි සංසාරයේ තමන් කරගත්ත කරම ඒ වගේම තමන් පිටිපස්සේ ආවකිනෙ. තමන් කරගත කර්ම තමන් පිටිපසේ ඇවිල්ලා හැබැයි බුදුරජාණන්වා මැරනම ොහොතේදත් ගොඩක් දුක්විඳ කෙනෙක්මේ. ගැන කියන්න යද. ඇැබැයි වාසනාව ලැබුණ බුදුරජන්සේ සරණයන් දම්පැන්දෙන්ට සිිල් සුරකින්ඩ ඒවගේම හොඳට ගැඹුරු දහන් කරනු අහන්ඩ ආවාස සෙනසුම්පු දැන් ලොකු වාසනාවක් තිබ්බා. ආංඒ කෙනා ගෙන තමයි අධපි කතා කරන්නේ මේ කෙනාගේ නම තමයි තියෙන්නේ අධීගනිකාය තින සූත්‍ර දේශනාවක අද මංගඔබට ගැන ජනවසභ දෙවියෝ ගැන අද කියන්නේ ජනවසභ දිව්‍යපුත්‍රයා ගැන ඒ ජනවසභ දිව්‍යපුත්‍රයාගේ තින විස්තරේ මෙ මෙහෙම ජනවසභ දිවපුත්‍රයා ගැන කවුද අදීතේ විපස්සී බුද්ධශාසනයේ සිට දම්පැන් දිී දම්පැන් දිදිී ආපු කෙනෙක් හිටිය ආතමභාව දාහතරක් හතක් මනුසුලෝකෙ මහතක් සුගතියේ ඉපදිල ඔහොමආවා. එහෙ මේනකොට සංසාර එනකොට පිනෙන් පින කරගෙන පරගෙනාව මනුස්සලෝකෙට ආවා මනුස්සලෝකෙ මගදේට අධිපති වෙච්ච මේ රජ්ජුරුවන් මෙකෙනගේ නම තමයි බිම්බිසාර මහරජතුමා බිම්බිසාර මහ රජතුමා බුද්ධ ශාසනය හරීම යහපත් කෙනෙක් බිම්බිසාර මහරජතුමාගෙන ඉස්සස්සේලා විස්තරයක්තියෙන්නේ බුදුරජාණන් වවාසේ හම්බෙන්නේ බුදුරජන්සේ මහා අබිනික්මන් කරලා මහා රාජ්‍ය කීපයක් පහුකරගෙන අපේ මහබෝසතාාන වවාසය එනවා කොහෙට ද අනෝමා නදීෙන් එතර වෙලා ඇවිල් අනෝමා නදී මහබෝධිසත්ව කෙස් වැටිය සිඳලා පැවිදි වවා පැවිදිේලා ඉස්සර වෙලාම පින්්ඩ පාති වඩින්නේ පාණ්ඩව පරවත පාමුලට පාණ්ඩවෝ පරත පාමුල ඇති කඳු පහකින් වටවෙලා තියන ගතුත්තෙම වේපුල්ල පරවතේ වේ භාර පරවතය ඉස් ගිජ්ජකූට පරවත ඉසිගිලි පරවත පාණ්ඩව පරවතයකිනම පාණ්ඩෝ පරවත පහෙන් වටවෙලා තියනෙන රාජානඇතියන එකකට කිෙනව රජ ගහනුවර. රජගානුව මගතයට අයිති මගද රාජ්‍යයට මේ රජගානුවර තමයි බිම්බිසාර රජ්ජුරුවෝ හිටියේ බිම්බිසාරජුරුවන්ගේ මාලිගව තිබ රාජ්‍යයේ ඇතකට බිම්බිසාර රජ්ජුරුවෝ මේ ප්‍රදේශයේ වාසය රද්දී ඔබ දන්වා හරීම ගුණ සම්පන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා ඒ රාජයට වැඩම කලාට පස්සේ ිසාරජරුව බදුරජාණන් ලස්සන ශ්‍රමණය ලස්සන තරුණ කෙනෙක්. දුටු දු්ටුවන් සිත් වසංග කරවන තරුණ රූපයක් ශ්‍රමණ රූපයක් පින්්ඩපාතියනවා. මිනිස්සු දුව ලගිහිලකව රජුරුවන්ට රජතුමන හරි අසිරිමා සිද්ධයක් ලස්සන තරුණයෙක් පින්ඩපාතියනවා. දෙවි කෙනෙක් දෙ කියලා තේරෙන්න. පිරිසටකව අමාත්‍ය මණ්ඩලට ගිහිම් බලාපං ඒ කියෙන මෝුණවාද කරන දානය වලඳනවාද කොහොමද කියල මට විස්සරේ කියන්න. පා්ඩෝ පරවත මුලට ගිල් අපේ බෝ බෝෂතාණන් වහස පිට්ටුවක් වැළඳවා හාජ බොජුම් වලදම බෝසතාාණන් වහන්සේ පිට්ටුවක් වලඳනකට මිනිස්ු ගංකව දැන් දංවලඳනව වහන්සේ පාන්ඩෝ පරතපාමුල. අපේ බිම්බිසා රජ්ජරු ඒ මාබෝසතුන් ලඟට වැඩියා ගියා. මහා බෝස්තාාවන්හන්සේ ලඟට කියලා කියනවා මහා බෝස්ථාන් වහන්සට ක්‍රමණය ඔබ කවද. මේ රාජධානී මීට කලින් ඔබ දැකලනෑ අපි. කව් ඔබ එතකක රජතුමනි මං කපිලවස්තු රජධානය සිද්ධාර්ථ නමින් මං හිටිය දැම්ම පැවදි වුණ කියලා කියනවට අේ ඔබ මේ ශාක්ක්‍ය වන්සේ උපන්න සිද්ධාර්ථ කුමරුද. කිඹුල්ලත්නුවර කිවවා අේ මං මේ මගේ රජ්‍ය මන් මේ බහස රජ කුමාරයෙක් මේ මාතක එකතු වෙල රාජ්‍ය කරමු ශ්‍රමණ බවත්හරඩ කිව නෑ මංආවෙශ සතති හොයාගෙන කිවනේ නෑ මගේ මේ රාජ්‍යය මන් දෙකට බෙදල දෙන්නන්න බහන්සර කොටසක් අපි මේක සමීගීෙන් කරම කියරක නෑයා මංමයාවේ සතතිය හොයාගෙන මොනවාද කුසල් කියන්නේ හොයාගෙන ව සාදු ඔබසාදු ඔබ වහන්සේ යම් කුසලයක් හොයනවන ඒ කුසලය යම් දවසක බහන්සට ලැබුණුත් ඉස්වර වෙලාම මගේ රාජ්්‍යටෙන්ඩ කියලා අපේ බුදුරජාණන් වුවසට ආරාධනා කළේ බිම්බිසාර රජ්ජුරු. බිමි රජුරු ආරාධනා කළ බුදුරජාණන් වන්සේ, බිම්බිසා රජරුවන්න හොඳයි කියළ පිළිතුරදීලා. අවුරුදු හයක් දුස්කරක්‍රියා කළා කන්දෙන් කන්දට වනපතින් වනපදට ගිරිගුහාාවෙන් ගිරිගුහාාවට ගිහිල්ල දුස්කරක්‍රියා කළා. නීර්බ සෙයින් පසේ මහ බෝසතාණන් වහන්සේ වැඩම කළේ, නිරජනාන් අද්‍යආශපට වජිරාසනය තිස්් පස්සනවයේ දිවසප පෝය දවසේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂත් කළා. ඊට පස සත්සතිය ගත කලා පරියටම පනස්වැනි දවස වැඩම කලා මහබෝසතාාණන් වහන්සේ. ඉසිිපතන මිගදායේ දවසීදං එතනින් දව දහයක් ඇතුළත වැඩම කළ ඉසිිපතන මිගදායට පස් වගේ භික්‍ෂුන් වහන්සලට ධර්මය දේශනා කරන්න ්‍රක භික්ෂුන්සට ර්ම කියල මහ බෝෂතාාණන් වහන්සේ වැඩම කළා ඊළඟ මොහොතේ ආපහෝ රජගහනුවර බලාගෙන ගයා සීර්සය හරහා උරුවලකශ්‍යප නදීකාශ්‍යප ගයාකාශ්‍යප කෙන අය දමනය කරගන වැඩම කළ ඒ අතර ලංකාවටත් පැමිණා සුමන සමන් දෙවියන්ගේ විමනම මහිංගෙන බූමිර යකුන් දමනය කරන්න දුරජාසේ කළ හාහ සංඟරුවම් පිරිවරාගෙන වැඩම කළා රජග රජගහන් වුවරට එනකොට අපේ බුදුරජාණන් වන්සේ රජගහනුවර මහා සංඟරුවන් එක පිරිවරා වඩිනකොට මිනිස්සුකෙව්වා අපට හිතාගණ්ඩ බෑ උරුවල කස්සප නදීකස්ප ගයා කකසප බුදුරජාණන්සේ සරණ ගියාද. නැත්තම් බුදුරජාණන් වන්සේ මේ උරුවල කස්සප නදීකස්සප ගයාකස්සප සරණ ගියාද. මිසා රජරෝ මහසේනාව පිරුවවර සම ගැවිල්ල බදුර ජන්ස ලට්ටි වනය ලඟගද න ගැවුණ. මොුණ ගැහලයිව ස්වාමීණී ඔබ වහන්සේලා ඔ ඇත් මේ මොකද දෙවේ නමේ දස් ගන මහසඟරුවන් ඉන්නවා මේ ස්වාමීන්නාසල මේ අය භාග්‍යතනසේ සරන්න ගාද නැතම් භාග්‍යත වස මේ අයසරන ගියාද. එත නීටය අවරුවෝල කස්ප සාා රහතන්න්සේ. ඒ හොසේ හසට පැන්නන කළ මහා පාති හරදක්වල බුදුරජන්සික සිරිපාලග දන්න වැටිල වැැඳනා කළලා ස්වාමිණ, බවහන්සේ සාාතෘරුන්වහන්සේ මංත්‍රාවකයා කියල ුවන්දනා කළ. ඒවලා විින්බිසාරජුරු හරි සාතුට පත්වනා අනේ අපේ භාගතනසකොච්චර ආච්චරයිද කියලා බුදුරජන්න්නාන්සේ මුළු හදවතිං සරණගයේ එදා ලට්ටි වනේදිය. මුළු හදවතිං ශ්‍රීසත් ධර්මය සරණගගේ එදා. දවතින් ස්්‍රරාවක මහා සංඝරත්නය සරණගියදා එදා බුදුරජාන් වස සරණ ගිල්ල පහෝදා ධනට ආරාධනා කළ දානෙවලඳවා කිව ස්වාමිනිින් මගේ ලස්සන වනයක් තියෙන වේලුවනයක් උනවනය අන්ගේ වේලුවනේ තතාගත සම්මා සබුදුරජාණන් වවාසටම පූජා කරන්න කැමති ස්වාමිනිි ආාම පූජාවන් කැමැත් කැපද උයම් පූජාවන් කැපයිකිව බුදුරජාන්සිට වේලුවනආරාමය පූජා කලා කුටිසෙනසං තැනවලා ඒ සියල්ල සකසා පූජා කළා රජගහනුවර සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේලාගෙන් පිරිලා ඉතිරිලාගියා ධාතු මංජුසාාවක් වගේ ඒ රජගහනුවර පුරාවට රහතන් වහන්සේලාගෙන් පිරිරගියා රාතන්වාන්සලගෙන් පිරිලාගිය ඒ රජගහනුවර තමයි පංගත්නී බිම්බිසාර මහරජරු නිතර දන්දිදී හිටියේ. නිතර් මහා මහානීය පින්කං කරලේ ඒ රජගහනුවර ඉතින් කොහොමරි ඔහොම වෙලා අපේ බිම්ිසා රජරුවන්ටහි උපන්නා දරුවෙක් බිම්බිසා රජරුවන්ගේ බිසවට දව දරුවෙක් උපන්නා කවුද අජාසත්ත අජාසත්ත දේවදත්තගේ ඇසුරට වැටිලා නොයේ ප්ලෑන් ගහලා අපේ දම්බිසාර රජ්ජුරු මැරුවා මරන්ඩ ගොඩාක් සැලසුන් කලා ස්ුරෝම කළේ හිරගෙ දෙෙට්ට දාාපුක ඇවැැ මේ බිබිසාරච්චරු තෙරුවන් සරණ ගිය කෙනෙ. ධර්මයෝ හොඳදයට අහපු කෙනෙක්. දහන් කරනු විමසා විමසා හිටපු කෙනෙක්, සෝවාංවෙච්ච කෙනෙක්. දුක්කාරි සත්‍යයගෙන අවබෝධයට පත්වෙච්ච කෙනෙක්, සමුදය ගැන අවබෝධයට පත්තච්ච කෙනෙක්. නිරෝධය ගැන අවබෝධයට පස පත්වෙච්ච මේ නිවම්මඟ පරිපූර්ණ කරපු කෙනෙක් නිවන් මට පැමිනිච්ච කෙනෙක්, සම්මාධිට්්‍ය ඇති කෙනෙ. දහං ඇස ලැබුණු කෙනෙක් ලෝකයේ දිහා බලන්නේ ඒ ඇසින් මිනිස් නිකං ඇහෙක්නෙවේ දහං ඇසින් අනිත්‍ය දුක්කා අනාත්ම පේන්්ඩ පටන්ගන්නා දහං ඇසම් බලනොකොට. එනිසා බිබිසා රජරුවන්ට හිත කැලැබුන්නේ. අජාත රජර කළ තාර්තිමට රාජ්‍යෝනෙකු අදැම්මට එචර කල් ඉඩබේ රජ්‍යය දුන්නා. දේවදත්තෙක ඔ බිම්බිසා රජරුව විශ්වාසනය අජාසත්ත උඹෙන් ආපපු රාජ්‍යය ගයි ඒනිසා තාත්තව හිරගෙදෙට දාපන්. බිම්බිසා රජ්ජුරුවන්ව හිරකරන්නිකවා. දේවදත්තගේ වචනය හලා අජාසත්ව බිම්බිසාර රජ්ජරුව හිරගෙදර හිරකරා. අදටත් ඉන්දියාවේ දඹදිව. ඒ අජාසත්ත රජ්ජුරුවෝ තමන්ගේ තාත්තා බිම්බිසාර රජ්ජුරුව හිරකරපු තැන් පේෙන්ඩ තියෙනවා. ඒ රජගානුවරට ගියාර පස්සේ ඒ රාජ්‍ය ඒව සලකුණු හොදටම තියෙනවා. ඊළඟට ඒ පරවොත්ත වලින් මටවෙච්ච රජගහනුවර අදටත් තියෙනවා. අජාසත රජරුව හදපු පරණ මාලිග අදටත් තියෙනවා. ඉතින් ඒවා ඒ වගේ ඒ වගේ සිදුවීම අපේ බිබිසා රජර හිටපු තැන රජකංකරපු මාලිගාප ඉතින් ිබිසා රජුරුව හොමින්න්නකට දැන් තාම හිරගෙදරන්නවා දේවදත්ත කිව්වා විශ්වාසනය ඔය බිම්බිසා රජ්ජුරුව නිදහස්සලාරිග නුබව ගිරාජ්‍යය ගයි එ නිසා තාතාව මරාපා ජෙසකු මරණන්නෙ කොම කණ්ඩ බොන්ඩ දෙෙන්ඩෙ පාක් එදා එඳක් කෑම දීම නැවත්තුවා. හැබැයි මවබිසව කෑම හංගාගන ගියා කෑම හංගාගෙන ගීල දුන්නා ඒක අහුනා එදා යින්පසේ අම්මට කෑම ගෙනියන්න තහනයි අම්ම කලේ කොන්්ඩේ හඟා හංගාගෙන ගියා එදායි එන කොන්්ඩෙ කඩං යන්න ඕන දස අවසාන්ට කෑම අම්බරලා අතේ තවරාගෙන සලුවෙන් වහගෙන ගියා. මීපැනි අතවරගන. එහෙම ජීවත් කලා එහෙම ඉදල අවසාන් අම්මටය හිරගෙදට යනෙක තහනන් කළලා. අවසාට රජ්ජුුවෝ කිව්වා තාත්තව මරන්ඩ තාතක යටටිපතුල් පලලා ගිනි අගුර ොඩේ ලුණු ගොර කදාලා ඇවිද්ධ වඩ කියලා. එහෙම ඇවිද්ධ වනකොට බින්පිසා රජ්ජුරුව දුකසේ උනත් බුදුගුණ සිහිකරකර හිටියා සංසාරය අගෞරුව බුද්ධ දම්ම සංග තුනුරුවන්ට ගෞරුවෙන් සෙරේප්පු දාගන සෑමලුවක ගේපු පාප කරමේ.ට යටිපතුල් පලලා ගිනිි අගුර ගොඩියඇගිලු ඇවිද්දෙව්ව. එදා දවසේ අජාසත රජ්ජුරුවන්ට දරුවෙක් කුප පන්න ජාත රජුර සතු ඉංගිල අම්මටිකක් මේ අමගේ පුතාා කියල පෙන්නොට කිවීමේ තම උදේ බද්ර මගේ පුතා අම්මකිව පුතේ උඹ යංවිදිියකට අද සතුටයනවද ඒ වගේ. ජාත්ත උඹ උපන්න දවසේ තුබගේ තාත්ත බිම්බිසාර ජර සතුට වනා. කියලා කියනකොට අජාසත්තට හිත පිච්චිලා ගිය. ඊලගෙක උඹගේ ඇගිල්ලේ එක සැරවගිඩිය අද දාලා උඹගේ තාතයි සැරවගට ඇගිල්ල පිටිින් කටේදාගෙන හිටිය. ඒ සැරවඩිය කටඇතුළු පිපුරුවා සැරවටික තා අමෘතයක් වගේ බිවිවේ උඹගේ අඩනයක නවත් අන්ඩ කියලා කියනකොට අජාසත්තට හිත වුණු වනේ කිව ඉක්මට අපේතාත නිදහස් කර පං කියල පණිවිඩේ කියනකොටම තවත් සේවකේ දෝග නැවිලෙකව රජතුමනි ඔබ ගෙතාත්තමේ දැ මැරුණා කියලා. මහා ආනන්තරය පාපකර්මි වුණා. බිම්බිසා රජුරුව මැරුණ මරණින් මත්තේ පිංවත්න දවේශ සිතෙන් නෙවේ මැරුණේ. මඟපලලාබී ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහසේ සරණගිය කෙනෙක්. දර ජැසි ගැන හිත හිතා හිටපු කෙනෙක් සෝවාං වෙච්ච කෙනෙක්. මරණෙම්මත්ත වයිස්්‍රවන දිවරාජයට අයිති දෙවිමනේ වෛස්ත්‍රවන දිවිරාජාළඟ මහා බල සම්පන්න දිවිය පුත්‍රයෙක් කළ උපන්නා. මහත් වූ බල සම්පන්න දිව පුත්‍රයෙක් වෙලා උපන්නා දැනටත් මඟඵලලාබී ඒ දෙව්ලොවේදන් ඉතුරු මාර්ගඵල සම්පෝර්ණ කරමින් ඉන්න කෙනෙක්. බලන්ට මේ මනුස්ස ජීවිත ඉන්න කාල කොච්චර පිහිටක් චොච්චර පිළිසරණක් ලැබුණද හේතුව කරදරවල අඩුවක් නෑ පීඩාවල අඩුවක් නෑ මේ එන විදියට අපිට තියෙන විදිරම ඒ කාලෙත් මිනිස්සුන්් කරදර තිබ්බා අපිට තියන විදියට මිනිස්සුන් ප්‍රශ්න තිබ්බා අපිට තියෙන විදිරම දුප්පත්කමක් තිබ්බා හැබැයි ඒ මිනිස්සුන්ට බුදුරජාන්ාන්සයේ හදවතින් සරණ ගියාර පසේ ඒ සරන්නම පිහි සිහිකරගෙන හිටියා. ඒ සරණම සිහිකරගෙන හිටියා ඉතින් ඒ නිසා අපිට මේ ලැබිච්ච ජීවිතේ අපි තේරුම් ගන්්ඩෝන අපිට යහප තහදාගන්ඩ ඊළඟට බිම්බිසාර රජ්ජුරුව මෙහෙම වුණා මැරුණ මරණයට පත්වන පස න දෙවුලෝ පන්න ඉතින් මේ ජනවස්වබ සූත්‍රය මෙහෙම තියෙනවා ඒ දවස්සල බුදුරජාණන් වහන්සේ වැඩීටේ නාධිකාෙන ගමේ ගඩුලින් කරපු කුටියක. එහෙම ඉන්නකට බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල කාශිකෝසල වජ්්‍ය මල්ල චේති කුරු පංචාල මච්ච සූරසේ නාදී ජනපදවලට චාරිකාව වඩිනවා. ඒ ජනපදවල උපාසක අය ගිහි අය මැරුණට පස්සේ ඒ මැරුණ කෙන ඉපදන තැන් බුදුරජාන්සි කිව්වා. ැ ගත්තොත් නාදිිකාවේ මෑත කාලයේ හිට්‍යපු හට වැඩිය උපාසක පිරිසක් ුදුරජාන්ක වවෙද වදාළ ඕරම්භාගේ සංයෝජන සය කරල සුද්ධවාස බඹලෝ පන පනාකට වැඩිය නාධිකා ගමේ. ඒ නාධිකා ගමේම මෑතකාලෙ අනුවක් උපාසක වැඩු සංයෝජන දුරු කරලා රාගදේශු මොහො තුනී කරල සකදාගාමී වෙලා දෙව්ලොව ගියා. ඔන්න පණහා කනාගාමි වෙන අනුවක් සකදාගාමි වනාා. නාධිකාම පන්සීයකට වැඩිය උපාසවරු සෝවාගුණ පන්සී සංයෝජන තුනක්ෂය කරලා සෝවාගුුණා හතරපා යන්න ඇතිවිදිට සෝවාගුුණ පන්සයකට වැඩි පිරිසක්. ඊලකට නාධිකාව උපාසකවරු මෙ මේ විදියට ඉටියා කියලා බුදුරජාන්සික් වදාල. ඒ විත රැක්නෙවේ කෝසල රටේ හවජ්ජීන්ගේ විශාලා මහනුවර මල්ච්ි මල්ල රටේ ජේතිය වත්ස කුරු රටේ දෙල්ලිය පංචාලරයේ මච්ච සූර සයණකින මේ රාජ්‍යවල උපාසක උපාසිකව මැඩලා ඉපවිදිච්ි තැන් බුදජන්සි කියලා තියෙනවා. එතකොට ආනයේ විදිර සුද්ධවාස දෙවුලොව ඉළඟට දෙවුලොෝ තලවල ඉපදිච්ච විදිිය. එහෙම කියනකොට මේ මේ පනිවිඩි අපි ආනෝන්ද ස්වාන්සිට ආරංච වනා. ආනන්ද ස්වාමිනාාසසිට ආරංචි වෙලා ආනන්ද ස්වාමිනාන්සේ, ආරංචුනා බුදුර ජන්නාස මේ රාජ්‍යවල මේ කුරු රට පංචාල්ර රට සූරසේන ඉළකට මච්ච ඉළකට වස්ස කෝසල වච්ජි මල්ල අදී මේ හැම රාජ්‍යයමකම මිනිස්සු පාසකුවරු මරණයට පත්වනාට පසේ එයයි ගැෙන කරුණු කියලාතිෙනවා. ඒක ඒගැන නාධිකා මිනිස්සු පණහක්කට වැඩි පිරිසක් අනාගාමි වෙලා තියෙනවා එයයි සුද්දා වස බඹලුව නාධිකාවේ මිනිසු අනුවක්කට වැඩි පිරිසක් සාකදාගාමීේලායින්න. එයඇ සුගති කියයා. පන්සයකට වැඩි පිරිස සෝ අංගලා කියලා කියනකොට මිනිසුන් හරි සතුටුයි. මිනිසුන්ට හරි සතුටයි මිනිසු සතුටට පත් වෙලා මිනිසු තවතව තව තව පිණ කරන්නට පටන් ගත්තා ධර්මය හැසිරට පටන් ගත්තා. ප්‍රමුදිිතව සෝප්‍රීති සොම්න්න සිතින් කුසල් වඩන්න පටන් ගත්තා දංපොළොවල් පිරිලාගියා ට බනමඩු පිරිලගයා ඊළඟට දන්දෙෙන මිනිස්සු වැඩියුණා අඩුපාඩු හොය හයාදන්දුන්නා. මේ විදිර දැහැන් වඩනය වැඩියුනාා, මේ විදිරහො දර් මනිසු පිින් කරගත්තා. බුදුන් අධිනක වැඩි වුණා මේ පින් කරගත්තා. ඒම පින් කරගෙන පින්කරගෙන ඉන්නකුට. එකල්ලි ආයස්මත්ත ආනුන් ආනන්ද මහරතන් ස්වාමින්න අත්‍ර මේ කා ආරංචුුණ. ආරංචිලා හිතුවා හැබැයි බුදුරජාණන්න්සේ. මෑතකාලේ මගදේ මේ මගදේ බොහෝ උපාසකවරු හිටිය මඟදගැ ලකුරාජ්‍ය. ඒ මගදේ බොහෝ උපාසකවර උපාසිකව හිටියා හැබැයි බුදුරජාණන්සේ මඟද රට ගැන මොකුත් කියලා නෑ. මගදරටේ මැරිච්ච මිනිස්සු ගෙන මොකු කියල නෑ. ඒකනිකා මගදරට හිස්සුනාවගේ ගතියක්ත් දැන. නොමකද අනිත් රාජ්‍යවල උපාසක උපාසිකව මැච්ච විස්තර කිය තියෙන. මු බදුරජාන්සේව සරණගියපු ධර්මය මුළු හදවතින් සරණගිය සංඝයා සරණගිය සිල් වඩපු අය උපාසික උපාසිකව හිටියා උොදලා මැරුණ මැරුුණට ඒ අයගේ පරලොෝ ජීවිත ගැන කියලනෑ ඉතින් ඒ අය ගැනත් කිවුත් මේ සතුටවෙයි රාම රජගානූර අය තවත් යහපතට හැරයි. බුදුරජන්ස මේක කිව්වනන් හොඳදයි කියලා ආනන්දුු සන්සිරි හිතුුණ. ඒත් එක්කම හිතුුණ බවත් ඉන්න හිටි අපේ රජතුමා තමයි බිම්බිසාර රජ්ජුරු. සේණය බිම්බිසාර රජ්ජුරුත් හරීම ධර්මිකයි. හරීම ගම් නියංගන් ඇස් ජනපද වාසන්ට හරියට උදව් කලාා. ඒ රජරු මිනිස්සු රමිනිස්සු රජුරු ගෙන තවම ගුණ කෙන මැරිලත්. මැරිලක් ගුණ කියනවයි රජුරුවන්ගේ බවත් මේ රජ්ජුරු හරි යහපතක් මේ රජ්ජුරුව රටටම සුවපත් කළ මේ රජුරුව හරිම දැහැමි මේ විජිතය රාජධානය හරම සුවපත් කලා කියලා මිනිස්සු හරියට බිබිසා රජුරෝ ගෙන ගුණගෙනව.යි රජුරූ බුදු සරණගියා, දහම් සරණ ගියා, සගුන්සරණ ගියා කියල ගුණ කියනවා. මෙහෙම කියනකොට මේ ආනන්ද සහසය හිතුවා. ඉතින් මේ රජ්ජුරුවන්ගේ ඊළඟ ජීවිතයේ පරලොව ගතිය ගෙනනත් බුදුරජාසින් මොකුක් කියලා නෑ. ඒ නිසා මාට සහොඳයි මේ වෙලාවේ. බුදුරජාණන් වහන්ස අහන්ඩ මකදද මේ මගද රටේ උපන්නය මරණී මගදරට හිටපු පාසකු පාසිකාව් මැරිලා උපන්න තැනත් විශේෂයෙන් සේනය බිම්බිසාර මහරජ්ජුරුව මැරිලා උපන්න තැනගෙනත් අහන්ඩ හිතනවා කියලා ඔන්න ආනන්දු සුවන්සේ තීරණයකට ආවා. තීරණයකට ඇවිල්ලා ආනන්දු සුවන්සේ මොකද කළේ බුදුරජාණන් වහන්සේ ළඟට ඔන්න වැඩම කලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ලඟට වැඩම කරලා පැදගුණු කරලා බුදුරජාණන්සට වන්දනා කලා. වන්දනා කරලා අපේ භාග්‍යවතුන් වහන්සේටගේ ලැකිව ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ කාසිකෝසල ජනපදාදිීගේ විස්තර කියලතිනා මරණින් මත්තේ යාල මේ තැන්ල ගියා. ළඟට නොෙක් නපදල මිනිස්සු ඒ කාරණ අහල හරීර සතුට වනා අනේ ගුඩාක් මැරණෑ සුගතේග කියානේද තෙරුවන් සරණය ගෑ අපිට තෙනන අස්වැසිල්ලත් තියනවා කියලා. එහම ආරංචකවත් අපිියුනත් සතුට වෙන තැන් අදකාලෙ මැරණෙන මිනිස්සු ගැන අපිට මොකක්ව තරංචඇත්තියෙනවද. කියන්ඩ කෙනෙකුත් නෑ. අපිට අදකාල මැර මනිසුන්ු මක් වෙනවදක ලා අපි දන්නවද. ඒ මිනිසු හතර අපපායි භාග ගන සීයට අනු නමයක්ම හතරපායන්නේ. මේ කාල තියන පස්නත් එක්ක. ඉතිං එක්කන්නෙ දෙන්නේ කරි සුගතියට යනවා කියලා ආරංචයක්වත් අපට දන්නේ ද සුගතියකට ගියත් අපි දන්න එත්නෑ. මැරණෙකමින් කියන්න පුළුවන්ද. සමාරයි හිනා වෙලා මැරෙනවා සමාරය සතුටින් මැරණවාගේ පේෙනවා සමාරු කෑගාහලා මැරෙනවා සිහි මුලාවෙෙන් මැරෙනවා.වි ලෙඩහැතිලා මැන මේ මැරණෙකමින් හොයන්න්නට බෑ. එම් බාම් කරපු කරමින් හොයන්ඩත් බෑ කොමද හොන්න තිෙන්නේ බුදු කෙනෙක්. අනිත් අයගේ සිත් දන්න බුදුවරු විතරයි මේවත් දන්නේ. ඉති එහෙම එකක් නැතිකොට බුදු කෙනෙක් නැතිකොට අපි කොහොමද මේ වගෙන හිත පහදගන්නේ. එතකොට පින්ගත්ති මේ මේ කාරණය බලන්න. බුදුරජන්සේ ඒ ගමන් ගම්වලට ගේල කීවට පසේ නියම් ගම්වලට ජනපදවලට ඒ මිනිස්සු හරි ශතුටට පත්වෙනවා එහෙන කොච්චර යහප තද්ද තරුවන් සරණයනේ. නන් න් වා ිනිස් හරි ෘද්ි වයි මුත් ාගවතුන් වහන්සේ මගද රටගෙන මොකු කියලනෑ. මගදරටගෙන ස්වාමින ොහොමද පියෙක් ගැන දරාගන්න. විී ඇරත් මේ මගද රටේට සේණිය බිම්බිසාර රජර. ඒ ිම්බිසා රජරන මොකදන. ස්වාමිනී එහම කිවෝොත් බොහෝ දෙනා මගද රටේ හිත පහදගන යී සත් මොක මනිසු අදටත් බිබි රජර ගෙන ගුණ ගේන. ඒම කිය අනන් වාන්සේ වදනා ක වැඩිය. වන්දනා කරලා වැඩියට පස්සේ. අපේ බුදුරජාණන් වහන්සේ දා පාත්න ආනන්දදු ගියාර පස්සේ පාත්තර සිවුරු අරගෙන පොරවාගන සිවරු නාධිකාගමට පින්ඩ පාත වැඩලා. අවස්කාල පිණඩ පාසෙන් පස්සේ පා සෝදගන ඒ නාධිකාවේ කුටියට ඇවිල්ලා බුදුරජන්සේ හොඳට සිත යොමු කරලා බැලුව මඟද රටේ මිනිස්සු ගැනයි බිබිසාර රජුරු ගැෙන. බලනොකොට බුදුරජාන්සේ දැක්කා අපේ භාග්‍යවතුනාසි දැක්කා බුදුනුවනින් ඒ රටේ සියලු දෙනාගේ විස්තර. දැකල බුදුරජාණන් වහන්සේ එදා හවස්වරුවයේ භාවනාවෙන් නැගිතල එළියට ඇවිල්ලාර විහාරයේ හෙවනැල්ලට වෙලා පුංචි ආසනයක පුටුවක වාඩි වෙලා වැැඩහිටියා. ඕන ආනන්දු වන්සේ තෙන්ඩාවා. ආනන්තුසන්සයව ස්වාමිනි භාගිතනස අද භාගිතනසිගේ මූුණ අරික්පසන්නයි තවත්. ස්වාමිනි අද බබල්ලනවා කද හේතුව අද මොනහරි විහරණයකින් වාසය කළාද කිව වූවානන්ද අද නද මගතවෙස් රටේ උපාසකයවෝ කොහෙදු පන්නේ කියලා මං දානෙන් පස්සි කල්පනා කලා. කිව ආනන්ද මං ඒවෙලා මගද රටේ හිටපු උපාසක උපාශිකාව මරණයෙන් මත්තේ ඉපදුුණු තැන් මං දැක්කා උපාසකවරු දැක්ක මං ඉතා හොඳින් සිහිය යොමුකරගෙන බලද්දි මෙනෙහි කරද්දි මට්‍රයාල පේන්්ඩ පටන් ගත්තා. කිව ආනන්ද ඒවිලා මට එක පාරම හඬක්කාවා මෙ බලන්ඩ ඒවිලා ආනන්දය මට එක පාරම හඬක්කාවා. කිව්ව රූපයක් පෙවුනෑ මට ඉදරජන්සි වදාලා මං රූපයක් පෙවුනෑ රූපයක් නොපෙනී දෙවි කෙනෙක් මට කිව්වා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මම ජනවසභ කෙලකිවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මම ජනවසභ කෙලකිව්වා. ස්වාමීණී මම ජනවසභවෙමි සුගතයන් වහන්ස මම ජනවසභවෙමි කෙලකිව්වා ඒ හඬ හරි ගැඹුරු හඬක් ලස්ස නහඬකින් කියනකොට මෙබඳු නමක් ආනන්ද ඔබ මීට කලින් අහල තියෙනවද කෙවා බදර ජාසේ කියනකොට ආනන්ද ස්වාන්සිකව ස්වාමීනී ජනවසභහ කියන නමක් ඇද්ද ඒ එහෙම නමක් මං කලින් කවදාවත් අහලනෑ. ස්වාමිනිි ඒත් මට තේරෙනවා මේ ජනවසභ කියන නම කියනකොට මගේ ඇගේ ලොම් කෙලින් වෙලාගියා. මගේ ලෝමයෝ කෙලිින් වෙලාගයාා මේ ජනවසභ කියන නම කියනකොට. ස්වාමිණි භාකිතුනසු මට හිතෙනවා එකත් එකටම මේ ජනවසභ කියන නම කාටහරි තියෙනවනම් ක ජනවසභ කියන නම කාටහරි ෙදිලා තියෙනව නං ඒ දෙවි කෙනා සුළුපටු දෙවි කෙනෙක් නෙවෙයි ඒ ජනවසභ දිව්‍යපපුත්‍රයා සුළුපටු කෙනෙක් නෙවයි ස්වාමීනී මට ඒ ගැෙන නං අදහසත් තියෙනවා මේ ජනවසභ කියනෙ කෙනා මහත් එෙද ඇති මහා ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් කියලා කියනකොට දැ බලන්නග අපි දන්නවත් නැති. අපි අහලවත් නැති. අපි හිතලාවත් නැති විස්තර. මේ අපේ බුදුරජාණන් වහන්සේ කියා දෙනවා බලන සත්තාදයව මනුස්සාරං කෙලක පි සරණ ගිපි බුදුරජණ වන්සේයට.දේ මිනිස්සුන්ගේ සාතෘන් වහන්සේ දිවැසින් ඒ සියලු විස්තර දැකල කියන්නේ. කියනවා ආනන්ද ඒ සබ්දය මංවිස්තරහ පහළ වූ සැනිින්. උදාර පෙනුමකින් යුක්ත, මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් මං ඉදිරිිය පහළ වන. මං ඉදිරිිය පහළ වෙලා දෙවැනිවතාවටත් ඔහුගේ හඬ පැවැත්තුවා මම ජනවසභ. සුගතයන්වාස මම ජනවසභ, භාග්‍යවතුන්වාස මම වනහි බිම්බිසාරවෙමි. සුගතයන්වාස මම වනාහි බිම්බිසාරවෙමි සුගතයන්න ස්වාමීණි වයිස්්‍රවන දෙව් මහ රජුගේ ලෝකයේ මම මේ සත්වන වර උපන්නෙමි ඕන බලන්ඩ විස්තරේ. බිම්බිසාර රජුරුවතමයි ජනවසභ වෙලා උපන්නේ. කිවවා හත්වනි වතාවටයි මම මේ වයිශ්‍රවන දිවරාජාගේ බවන උපන්නේ ලෝකෙ උපන්නේ එකනෙ මෙයා අයිති? උතුරුකුර චාතුන් මහාරාජිකය යටයි අයිති. චාතුන් මහාරාජිකි කියෙන දෙව්ුලෝ උපදිලා තියෙන්නේ. මෙයින් චුතවීමන් මු මිනිස්ු ලෝකෙ රජවන්න හැක්කෙමි කිවවා මං මෙයින් පසේ මනුස්ව ෝකටත්්‍රතාවක් කෙනවා. ඒකල කියන මෙම ලස්සන ගාතාවක් කෙනවා ජනවසභ දිව්‍යපුත්‍රයා මේ මේ විදිරි කියනවා. ඉතෝසත්ත තතුසත්ත සංසාරානි චතුද්දස නිවාසම භහිජානාමි යත්ත මේ වුසේ තංපුරේ කියනම් මේ දෙව්ලොවේ සත්වතාවක් ද මිනිස්සු ලොවේ සත්වතාවක්ද වසයෙන්. මීට කලින් දාහතර වතාවක් මං දෙ මිනිස්ු ලෝකේ වාසය කලාා. දෙෙව් මිනිස්සු ලෝකෝල සුගතියේම සතර අපායිර නොවැටි ද කියනවා දා හතරවතාවක් කාවා.ෙන ඒයින් පසිතම මනස්සුලෝකදී මඟ පල ලැබේ ස්වාමිනි දීර්ඝ කාලයක් මම සතර අපායට නොවැටු නෙමි. සතර අපයට නොවැටින බව දනිමි මාතුළ සකදාගාමීවීමට ආසාවක් පවතී. ආන්න ඒ දිවියපුත්‍රයට තියෙන සැනසිල්ල. කෙනවා මන්දැන් සකදාගාමී වෙන්ඩයි ආසාවෙන් බලානෙන්නේ. මේ කොහෙ උපන්න කෙනෙක් ද මේ ඉපදිලන්නේ චාතුම් මහාරාජික දෙව්ලව වයිශ්‍රවන කියන යෂර සෙම්පති යක්ෂ අධිපතිතුමා වෛශ්‍රවන දිව්වරාජයා උත්තුරු දිසාවට අධිපති වෙස්සවන නමති වයිශ්‍රවන නෙමති දිවරාජයාගේ ලෝකේ ජනවශභනමින් මහාතේජාන් විතව මහේසාක්‍ය වෙලා අපි බිම්බිසාර මහ රජුර ඉපදිලාඉන්නේ ක රජර ප දිලන්නේ එහෙම කියනවා මන්දැන් සතරාපායිෙන් නිදහස්ශ්‍රවෙච්ච කෙනෙ මන්දැන් බලාන ඉන්න පුල්ල පුල අමොකේටද. සකදාගාමී වෙන්ඩයි. ඕන බලන්න දෙවරුන්ගෙ තියන වැඩ දෙවරුන්ගෙ තියන කටයුතු දෙවරුන්ට එතකොට කොච්චර සත්පුරුස භූමියයක්ද. ඒ දිවපුත්‍ර ඇසුරු කරණය පෞකරයිද. සතුම්මරයිද නෑ. හොරකංකරයිද නෑ වැරදි කාම සේවනි? බොරු කියේලන් කිසි දෙයක් මත්පැෑ මොකුත් නෑ ඒ මඟඵලලාබී දෙවිබොරු. සෝවාංවෙච්ච දෙවි කෙනෙක් තනිකරම බුදුරජාන්සට ජීවිතේ පූජා කළ ධර්මයට සංගරුවනට ජීවිතය පූජා කලයින්නේ. ආංගේ පිං තියන දෙවර දෙවි කෙනෙක් තමයි ජනවශ්‍රභධවි රාජා. එතකට පංහත්න අපිටත් මේ ජීවිතයේ වැඩක් තියෙනවා. කරන්ඩ ඒ සත්පුරුසු ඇසුර ට ලබෙන්ඩෝ අපිල් අනිවාර්රයෙන් සත්පුරු සොඇතුර හොයන් ඩෝන ඒ නිසා පග අපිට මේ ලැබච්ච මනුසු ජීවිත අපි අනිවාරයෙන් අපේ ජීවිතයි බ්‍රැක ගණ්ඩනා සත්පුරු සසු ලබ් ෝන කියන ඒවිත රැක්නමේ මේ විදිර ජනවසභ දිවපුත්‍රය මෙහම කියනවා දී විරාජඒවෙලාව කියනවා බුදුර ජනස ආයුස්මත් ජනවසභ දෙවියන්ගේ මේ වචනය ආච්චරියකි ආශමත් ජනවසභ දෙවියන්ගේ මේ වචනය අත්්භූතයි ස්වාමීනී මං බොහෝ කාලයක් සතරපායට නොවැටු නෙමි සතරපය මිදුනි බව මම ධනිමි සකදාගාමට කැමැත්තක් ඇත කියලා ඔබ කියනවා ඒක හරි ආස්්චරයයි බුදුරජන්සය ආවශමත් ජනවසභ දෙවතමේ ඔබ මෙච්චර අධිගමයක් තියෙනවා කියල කොහොමද අඳුනගත්තේ. ඔබ හතරපායට වැටන්නේෙ නෑ ඊළඟට ඔබව ඒකන්තෙ සකදාගමට බලානෙන්නේ ඔබ කවද්ද කොහෙදද මේක ඇතිකරගත්තේ කියල බුදුරජන්සය හුවා. කිව භාග්‍යවතුන් වස ඔබ වහන්සේගේ ශාසනයෙන් පිට නෙවෙයි. ස්වාමීණී සුගතයක් වහසු මේ බුද්ධ ශාසනය මයි මං දවසක භාග්‍යවතුන් වවාසිගන නිසැකව බවට පත්තුනේ මේ බුද්ධ ශාසනය මයි. මංස්වාමින් හතරාපාය නොවැටනවා කියලා දහස ඇතිවුණේ. මං සෝතාපන්න වනේ සතරාව ආත්ම බව හතකට සීමා වුණේ. නයි කාන්තයෙන් මාතුළ සකදාගාමම ආසා ඇති වනේ මේ බුද්ධ ශාසනය මයි. බුද්ද මේ බුදුරජාන්සගේ ශාසනයේ මයි වෙන තැනගනෙවේ. එන බුදුරජන්ස ි කීනාස් දීව පපුත්‍රය ස්වාමීනී මෙහි මම කරුණක් අරබයා වෙසමුණ දෙව් මහරජුගේ විසින් විරූල්ලක දෙවරජුවේ වෙත පනිවිඩයක් පිටත් කරන්න ලද්දෙම. කිව ම මේ. වයිස්ශ්‍රමණ දිවිරාජගේ පනිිවිඩයක් අරගන විරුල්ලක දිවිපුත්‍රය ත යන ගමන්. අහසින් යන අතර මන් දැක්කා භාග්‍යවතුන් වහන්සේ මඟද රටේ උපසක උපාසිකව ගැන නුවනින් දකිනවා. ඒ අතර මං ගැත් සිත යොමු කනවා දැකලයි මම ආවේ. කියල කියනවා. කියනකට බුදුරජාණන් වහන්සේ ඒවෙලා බුදුරජන්සරරි කියනවා මේ ජනවාසභ දිවපුත්‍රය ස්වාමිණි භාග්‍යතු වන්ස මේ ව මේ දි දෙව්ලෝ ගැන මංග බවහන්සට සැල කරන්න කාරණය. කියලා මේ ජනවසභ දිවි රාජය කියනවා අතීත ස්වාමින දිවිය ලෝක මෙහෙම දෙයක් වුණා. ස්වාමිනය හඳ පිරුණ දවසක අපි ඔක්කෝමලා ගිය සුදර්මා දිීවර සභාවට කොහෙද සුදර්මාව තියෙන්නේ තෞතිසාාවේ. තවතිසා දෙව්ලෝ සුධර්මා දිව්‍ය සභාවට සතරවර දෙවරත් එක අපි ඔක්කොම ගියා. ගියාල පසිදා පුන් පොහෝ දවසක් මහා දෙවුරු පිරිවරාගෙන හිටියා. ඒ වෙලාවේ සතර දිසාවෙන් සතරවරන් දෙවරුත් ඊට අනුරූප දෙවරුත් ඊට පිටිපසිං හිටියා. මධදිය අපගේ බුදුරජාන්සේ සරණගියපු. ඒ සක් දෙවිඳුන් බුදුරජාණන් වහන්සේගේ සරණ සක් දෙවුඳු වැඩ හිටිය. ඒ වෙලාවේ බුදුන් සරණ ගියපු ඇය මනුසු ලෝක හිටපු දහම් සරණ ගිය සගුන් සරණ ගියපු. පින් ඇති මිනිස්සෝ මැරිලා ඒ මරණෙම්මත්තේ තෞතිසාවේ, අනික් දෙවුවරු ඉක්මවල. අනික් දෙවරු ඉක්මවල බබලන්ට පටන් ගත්තා ස්වාමිනිි අපි මේ ඇස් දෙකින් තවු තිසාවිදි දැක්ක එක. බලන්ට පිගති තෙරුවන්සරණ ග යටටතින ලාභය. කියනවා ස්වාමීණි ඒවෙලාව සක් දෙවිඳුම් දැකලා මහා සතුටින් ගාතා කියන්නට ගත්තා මේ අලුතෙෙන් වනු ඉපදින දෙවරු දැකලා මේ බුද්ධ සාාසනය අසිරිමත් ඒ බුදුරජාණන් වසට වදිිමූ කියලා. මේ අලුතෙෙන් මහානුභාව සම්පන්න දෙවුරු දැක්කම බුද්ධ ශාසනයටත් බුදුරජාණන් වහන්සේටත් ශ්‍රීසත්්ධර්මයටත් දෙවරු ඔක්කෝම වැන්දා. ඔහොම වඳනකුට පින්ත් ස්වාමීණ එක පාර්ම ලොකු එලියක් පහළ වුණා. ඒ කවුරුත්නෙවෙයි ඒ සුදු එළියමැදිින් මතුුණේ මහාස් බ්‍රහ්මරාජයා, සනංකුමාර බැම්ම රාජයා, සනංකුමාර බ්‍රහ්මරාජයා සුදර්මා දිව්‍යස්භාවට ඇවිල්ලා. ඒ වෙලාවේ දෙවරු විදියේ. ආකාසේ පළඟක් බැඳගෙන හිටගත්තා. දෙවවරුන්ට පෙවුණෙන තමන්ගේ තමන්ගේ ආසනවල ඉන්නවට වගේ. ඔටුනු පලන් රජෙකුට සතුටක් යම් විදිකට එනවද ඒ සනංකුමාර බ්‍රහ්මරාජයා කෙන ඇයි සනංකුමාර බ්‍රක්්මරජයාමකද කළේ හැම දෙවි කෙනෙකුගේ ආසනම පේන්්ඩ වාඩි වුණා ඒ දෙවරුන් නිතෙන තමන්ගේ ආසනය වැඩි වනා කියලා නමුත් එකේ ඒරිදියක් කියන දෙවරට පුදුවම සහතුටයි. ඒ සනංකුමාර දිවරාජා ධර්මය කියන්ට පටන්ගත්තා. අර සක් දෙවිඳු කියපු ගාතා සනංකුමාර බ්‍රහ්මරාජය අනුමෝදංගුණා මේ විදියට සනංකුමාර, බ්‍රහ්මරාජය ඇවිල්ලා පළඟක් බැඳගෙන ආකාශය ඉඳලා තතාගතයන් වහන්සේ ගැන කියන්න පටන්ගත්තා. මොනුවද කිව්වෙේ පුන් පොහෝ දවසේ. කියනවා තතාගතයන් වහන්සේ මේ පංචකාමයන් බැහැර කරපු විදිිය. තතාගතයන් වහන්සේ සතර සතිපට්ඨානය වඩපු විදිිය. තාාගතයන් වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ බිදිිය ආර් අස්්ටාංගික මාර්ගය විස්තර කර කර කියන්න පරංගත්තා බලන්ට පින්නත්නී ඒ දෙව්ලොව හිටපු දිවව රාජවරු කතා වෙන දේවල් එතුට අපිමිහිෙක් නොකරන දේවල් දෙවුල්ලව කරනවා දෙෙව්වරු පුන් පොහේ දවසට දෙවරු මේ බොහෝසයින් කතා වෙනවා අමා මහ නිවනගෙන කතා වෙනවා පිවත්මටත් වඩා මොන අපිට අවශය. ධර්මය සත්පුරු සඇසුරමයි අවශ්‍යය. ඒ සත්පුරු සැසර ධර්මය දෙවුල බොහොඳ ටෝම තවමත් තියනවා. මොකද ගෞතම බුද්ධ ශාසනයේ මනුස්්‍යයන්ටත් දෙවියන්ටත් දෙගුල්ලොටම අදාලයි. එනිසා අදදටත් පුන් පොහොය දවසට දෙවුරු දහන්කතාව කරනවා ධර්මය අහනවා මේ තමයි අපේ ජනවසභ දිවරාජා, බිම්බිසාර රජ්ජුරුවන්ගේ විස්තරේ කාලවේලා හෙටිරි කෙටියෙන්. ඔව බලන්ඩ කියවල ජනවසුභ සූත්‍රය දීග නිකාය. නිර්තර බුදුරජාණන් වසි ගැන කතා කර කර ධර්මය සංගය ගැන සිහිකර කර, ආරි මාර්ග ප්‍රතිපදාවගෙන සසුම් බඹසරගෙන කතා කරමේ විසිහි වඩමින් වාසය කරන්නේ. ඒ නිසා පින්හති මේ ලැබිච්ච අවස්ථාව. අපිට හරිවටිනවා දෙවියන්ගේ ජීවිත එවැන්නේ දරමේෙන්ම පිරිච්ච ජීවිත. තව දෙවරු කොටසක්කින්වා, කාමයන්ටම වසඟ වෙලා ඉන්න කොටසක්කන්නවා මනුස්සලෝක ඉද්දිත් ඒවගේ කාමයන්ටම වසග වෙලා විතරක්හිිට ප අය. එනිසා ධර්මය පුරුදු කරගන්්ඩ, ධර්මය ඉගන ගණ්ඩ, ධර්මය පිරිවහන්ඩ ධර්මය හිතේ දරාගණ්ඩ දම්පැන්දෙන්ඩ සිල්රකින්ඩ මුළු හාදවතින් තෙරුවන්සරණයන්ඩ සසුන් බඹසරවඩන්ඩ නිවනපට පමුණුවන ධර්මය හොඳට හිතේ මැනිිකක් වගේ දරාගණ්ඩ පිහිටක් තියෙනවමයි. ඒ නිසා පින්වත්නයේ මේ වෙලාව අපි අදදවශය කීවේ ජනවසභ දිවිරාජාගෙන, අදටත් සෝතාපන්න වෙලා ඉිසාරමහරජුරෝ බලාගෙන ඉන්න සකදාගාමිවෙන්ට ආසාාවෙන් පුලොපුලා බලානන්වා. පිින්තියන දෙවුරු එනිසා පිින්තියන දෙවුරු ගැන ඉගෙන ගණ්ඩ ඔබට ඒ උතුන් නිවම් මඟ පුරුදු කරගන සුගති රැකවරණ ලොබමින් අමා නිවනට පමණුවඉන්නට මේ අඇසු දහම් පදත් එකසේ උපකාරවේවා. සාදු සාදුසා ඉතිං අදදවසේදීමය උතුන් ධර්ම දේශනාවට සැදහෙසිතින් දායිකත්යේ දරන්නේ පින්වත් මේරි අයිරංගන මහත්මය මනෝච ේසිං පුතුනුවන් රශ්මිය බේසිංහ ියේනයන ියල දින විශේෂයෙන් දෙදහස් විසයගේ ජනවාරි විසියෙක් වන දිට මිය පරලෝගී පුුණනිස්ෝම බේසිංග පියානන්ට පින් අනමෝදං කරන බලාපොරොත්තුව. රැස්කළ උදදාරතරපින අනුමෝදංගේ වශියලු දෙවියෝ දෙවියෝ මේ පින් බලෙන් සැපේට පත්තේවා දෙවියන්ගේ දෙැහැමි රැකවරණ ආසිරවාදය උබාප සැමට සලසත්වත්. දෙවියෝධ මේ පින්බලෙෙන්. ක්ද ව දු ඇතුළ සියල්ල වියෝ ජනවසභද දෙවී ඇතුළ සිියවළු දෙවියෝ මේ පිින් බලින් ස ේයට පත්වෙලා සසුනේ පිහිට ලබත්වා සාදු සාදු සා. ඒ රැ ර ද ර ක ු තුළ ම හ සං ර ස ඟරුණ පි සංඟර නිවරු සපේයට පත් වෙල සුවසේ සම්බුදු සසුනේ උතුන් ධර්ම අාවවබෝධ කරත්වා සාදු. සාදුසාද. නේවගේම රැස දාාරතර පින විශේෂෙන් මිය පරලොෝ ගිය දෙදහස් විසියක ජනවාරි විසියෙක් වන දා මිය ගිය පුුණ සෝම බේසිං පියානන්ට ේප පින් අනුමෝදන් එත්වවා අනුමෝදන් එත්තුවා පරලො පියාන්ගේ සුකි සුව පත්ේවා ඒ කාන්තේම සාපිපාසාධ අදදෙයින් අතමි දේවල් ලදෙසැපෙන්නු පිරිහෙත්වවා ලබන්න අවසුකතියෙක අමානිවනට පත් එෙත්වා සාදු සාදු. මේ පලොගේ ජෝසපප්පු හම සයාට ඇමලින් මාගරට ආච්චීට මහින්ද රත්න සිරි පියානන් නැතුළු. මියගේ සාහලේ මේගේෙ සිලු ඥාතිවර්ගයක් පින්ගනු මෝදංවය. වහ වහාසපේට පත්තේවා සංසාර්දුකෙන් අත්මිදේවා සාදු සාධ සාධ. දාකතවය ෙදරු පින්නොත් මේරි අයිරාංගෙනනි මහත් මෑනිය මාත්මිය මනෝජ ජපසිහ පුතුුණුවන්. ල නි ක්පේවා රෝගවේවා සූපත්තේවා දිගාසිරවේවා ද සැයන් නොපිරිහත්වා සැපේ ශපේයට පත්තේවා කරගන කටයුතු සරව ප්‍රකාරෙන් සාර්ථකවේවා ඒවගේම සුජේවත්ත සිටින. තු ක් ෝග ර් පත සලසේවා. ටත් කරදරයක් ෙර යක් ාධාවක් නැතු ස ධර්ම සිරෙන් බේවා ගති ප සලසේවා. ේවර් වරැක වරණ සැලසේවා ඒ පව ො නිවැස්ල ීලු නාට ගුරුවර දෙමපිය නෑ හිතමිතුර සැමටත් සේ ධර්මය ඇසිරෙන්න්නට ධර්ම බෝධයට වාසනාවල බේවා. සාදු සාදු. අවසාන වසිෙන් ශ්‍රද්ධා මාසික ධර්මදාාන සාමාජිකය යන්ටත් ධර්මය සුවබටත් මේ පින් බලෙන් නිදුකින් සුවසේ පිංග්‍රැස් කරගන්ඩ ලැබේවා. උතුන් ධර්මාබෝධීං සැනසෙත්වා සාධ සාධසා. සියලු දෙනාටම තිරුවන් සරණයි නමෝ බුද්ධායි.